ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එක ගොඩක් ලංකාවේ ජීවත් වෙන අයට එහෙම නැත්නම් ලංකාවේ ගෑම් වලට ආස කරන අයට ලෝකේ ඕනම ලංකාවකට වැදගත් වෙයි සහ ගොඩක් ඉන්ට්‍රස්ට් වීඩියෝ එකක් වෙයි මොකද අද අපි කතා කරන්නේ ලංකාවේ ඕනම කෙනෙක් කාලා තියෙන ඒ වගේම ලංකාවේ ඕනම කෙනෙක් කන්න ආස මේ වීඩියෝ එක බලන ඕනම කෙනෙක් කාලා තියෙන කෑමක් ගැන සහ ඒ කෑම හැදිලා තියෙන්නේ කොහොමද ඒ වගේම ඇයි ඒක එච්චර ජනප්‍රිය කියලා ඉතින් ඔයාලා thumbnail එකේ දකින්න ඇති අද අපි කතා කරන්නේ කොත්තු හැදුනේ කොහොමද ඇයි ඒක ලංකාවේ තුරු මෙච්චර ඉක්මනට ජනප්‍රිය වුනේ ඒ වගේම ඇයි මේකට හැමෝම කැමති කියලා අත්‍තරම අපිට හිතෙන්න පුළුවන් මේ කොත්තු කියන ආහාර ගත්තට පස්සේ ලංකාවේ තුලන ගොඩක් මතයක් තියෙනවා පරාටා ගෝදම්බ රොටි මේ දෙවලුත් එක්කත් මේක මැච් වෙනවානේ. ඉතින් ඒ හින්දා ඉන්දියාවෙන් ආපු කෑම එකක් විදිහට තමයි මේ ගොඩක් කට්ටිය හඳුන්වන්නේ සහ ඉන්දියාවේ තිබ්බ කෑම එකක් විදිහට තමයි ගොඩක් අය හිතෙන්නේ. හැබැයි කියන්න ඕන විශේෂම දේ තමයි කොත්තු කියන කෑම තනිකරම හැදෙන්නේ ලංකාවෙන්. මේක නිර්මාණත් එහෙම නැත්නම් මේක නිර්මාණය වෙන මූලික තැන තියෙන්නේ ලංකාවේ. සරලවම කිව්වොත් කොත්තු හැදුනේ ඉන්දියාවේ නෙවෙයි ලංකාවේ. ඉතින් මේ විදිහට කතා කරන්නේ නැද්දි අපි ඔක්කොම කලින් කතා කරමු කොත්තු කියන වචනේ තේරුම. ඉතින් කොත්තු කියන වචනේ අතරම තමිල් වචනය ඒක සිංහල තේරුම ගත්තොත් කැපීම එහෙම නැත්නම් කැබලි කිරීම කියන තේරුම තමයි මේ කොත්තු කියන වචනේ සිංහල තේරුම. ඉංග්‍රීසි වලින් ගත්තොත් chop කියලාත් කියනවා. මේක තමයි මේ කොත්තු කියන වචනේ තේරුම. එහෙනම් අපි ඊළඟට කතා කරමු කොත්තු බිය උනේ කොහොමද? ලංකාව විතර නිර්මාණය උනේ කොහොමද කියලා. 1970 දශකයේ විතර ලංකාවේ හිටපු ශ්‍රී ලාංකික දෙමළ ජනතාව විසින් තමයි මේක නිර්මාණය කරන්නේ. නැගෙනහිර පළාතේ මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ හිටියා කියන දෙමළ ජනතාව විසින් තමයි මේක ලංකාවේ තුල තිස්සලම එන්න පටන් ගන්න නිර්මාණය වෙන්න පටන් ගන්න. මොකද යාල ඉතුරු වෙන රොටි එකතු කරලා ඒවා මාළුත් එක්ක එකතු කරලා මික්ස් කරලා කන්න පටන් ගන්න තියෙනවා. ඒ විදිහට තමයි ලංකාවේ කොත්තු නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ ශ්‍රී ලාංකික ජනතාව නිර්මාණය කරපු කෑම කොහොමද මෙච්චර ඉක්මනට ලංකාව ඇතුළෙම එතන මෙච්චර ප්‍රසිද්ධියක් ලබන්නේ? එහෙම නැත්නම් ලංකාව ඇතුළේ විතරක් නෙමෙයි මුළු ලෝකෙටම හදන කෑම බවට මේ කොත්තු පත් වෙලා තියෙනවා. ඉතින් අපි කතා කරමු කොහොමද මේක මෙච්චර ඉක්මනට ප්‍රසිද්ධ වුනේ? මේක මෙච්චර ඉක්මනට හැමතැනටම ගියේ කොහොමද කියලා. ගොඩක් දුරට ලාභදායි මිල අඩු කෑම එකක්. එහෙම නැත්නම් ගොඩක් පෝෂණ ලැබෙන ලොකු රසක් තියෙන වටින කෑම එකක් ගොඩක් මිල අඩුවට හදාගන්න පුළුවන් වගේ කතාවක් ඒ කාලේ පැතිරිලා තියෙනවා. ඒ වගේම අයිඩියා එකක් හැමෝම අතර ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වෙනකොට ලංකාවේ ගොඩක් විවසායකයෝ කරලා දියෙන තේ තමයි බේකරවිල පාන් නිෂ්පාදනය කිරීමට වඩා මේ කොත්තු රොටි නිෂ්පාදනයට යොමු වෙලා තියෙනවා. එහෙම නැත්නම් පාන් හදනකට වඩා අඩු මුදලකින් මේ කොත්තුවක් ගොඩක් කට්ටියට දෙන්න පුළුවන් සහ වැඩි ප්‍රමාණයක් හදන්න පුළුවන් හැකියාවත් එක්ක එයාලා මේකට ගොඩක් යොමු වෙලා තියෙනවා. එයාලා ඊට පස්සේ තමයි කරලා තියෙන ලංකාව ඇතුලේ ගොඩක් දුරට මේ කොත්තුව ව්‍යාප්ත කරන්න යාලා කටයුතු කරලා තියෙනවා. හැමතැනම මේ කොත්තු හදන්න පටන් ගෙන තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි කොත්තු ලංකාව ඇතුළේම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. තවත් මේ විදිහට ප්‍රසිද්ධ වෙන්න එක හේතුව තමයි ලංකාව ඇතුලේ අපි දන්නවා ಜಾති ගොඩක් ඉන්නවා, ආගම් ගොඩක් ඉන්නවා, ඒ වගේම එක එක සමාජ සමහරු නිර්මාණය කරගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට ගත්තාමත් අපි දන්නවා ලංකාවේ ඕනම මිනිස්සෙක් කොත්තු කනවා. මේ වීඩියෝ එක බලන ඕවා අනිවාර්යෙන් කොත්තුවක් කාලා ඇති. හරි. ඒ කියන්නේ මේ කොත්තු වල කිසිම ಜಾති ભેදයක්, ආගම් ભેදයක් කිසිම දෙයක් නැහැ. ඇයි එහෙම උනේ? ඒකට විශේෂම දේ තමයි අපි දන්න සමහර කෑම තියෙනවා සමහර ආගමික කට්ටිය කන්නේ සමහර ಜಾතින් කන්නේ. ඒ විතර ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මේ කොත්තු කියන කෑම එක අපි දන්නවා ඕනම කෙනෙක්ට තමන්ගේ ආගමත් එක්ක තමන්ට කැප සහ අකැප එහෙම නැත්නම් තමන්ට කන්න පුළුවන් සහ කන්න බැරි කෑම කෑම ටික අයින් කරලා තමන්ට ඕන විදිහට සකස් කරගන්න පුළුවන් ආහාරයක් වීම නිසා මේක ගොඩක් දුරට ලංකාව විතර ප්‍රචලිත වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ බොහොම සරල කාරණාගෙන තමයි මේ වීඩියෝ එකේදී ගොඩක් කතා කරන්න තියෙන්නේ. එහෙනම් කොත්තු කියන කොහෙත්ම බෙඩනට හැදිච්ච දැන් මේ ලංකාව විතර නිර්මාණය වෙච්ච දෙයක්. කොත්තු උපත එහෙම නැත්නම් කොත්තු හැදිච්ච තැන ඉඳන් ලංකාව විතර ජනප්‍රිය වෙලා අද මේ වගේ ජනප්‍රියම කෑම එකක් බවට පත් වුණ තැනට නිකන් කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලගේ අයිඩියා එකත් මේ කොත්තු ගැන ඔයාලගේ අයිඩියා එකත් පල්ලෙන් කමෙන්ට් කරන්න. කොත්තු කාපු නැති කට්ටිය නම් නැතුව ඉතින් කාලා නැත්නම් අත්‍තරම නැහැ කියලා කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳට ලයික් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් පෙන්වන්න ඕන නම් යාළුවෝ අතරත් බෙදා ගන්න ඕන අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තාමත් අපේ ද මීනින් චැනල් එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා චැනල් එකත් එක්ක එකතු වෙන්න. එතකොට ඔයාලට පුළුවන් චැනල් එකේ ඊළඟට දාන වීඩියෝස් උත් බලන්න. ඒවත් ඔයාලට නොටිෆිකේෂන් එනවා. ඉතින් අපි තවත් මේ වගේ අමුතු වෙනස් පුදුම හිතෙන වීඩියෝකින් හම්බෙමු. එතකන් පරිස්සම් වෙලා ඉන්න. Thank you.